ආසන්නතම සිදුවීම තමයි කොළඹ ජාතික අක්ෂි රෝහල සඳහා රෝහල අධ්‍යක්ෂකවරයෙක් පත් කරාම ඔහු සම්බන්ධව මේට ඇතුළත් වෙන අර්බුදය. ඒ වගේම මේ සමහර වැඩ බලන රෝහල අධ්‍යක්ෂකවරුන් එක ස්ථානයකට අමතරව ස්ථාන කිහිපයකම රාජකාරී කරන බව ඉතා පැහැදිලි. රිජ්ජාරිල් අමාරවලේ අධ්‍යක්ෂවරයා තමයි වෛද්‍ය සැපියුම් එකකේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන්නේ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු කිහිපයක් දරන අධ්‍යක්ෂකවරයෙක් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුළේ තියෙන නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුර අධ්‍යක්ෂ ජනරාල් ධුර කිහිපයකම එකම කණ්ඩායමක් තමයි සේවය කරන්නේ. මේක රටේ සෞඛ්‍ය පද්ධතියේ කාර්යක්ෂමතාවයට සහ ගුණාත්මක භාවයට යහපත් ලක්ෂණයක් නෙමෙයි. රටේ සෞඛ්‍ය ලේකම්බර ඉල්ලීමක් කරන්නේ මේ වැඩ බලන රෝහල් අධ්‍යක්ෂක තනතුරු ස්ථීර රෝහල් අධ්‍යක්ෂවරු පත් කරන්න කටයුතු කරන්නත්, ඒ වගේම මේ තනතුරුට පත් කිරීමේදී පෞද්ගලික හිතවත්කම් හෝ ඕන අවශ්‍යතාවයන් වෙනුවට යම් නිර්ණායකයන් මත විශ්වාසවන්තව රාජකාරී කරන්න පුළුවන් රෝහල් අධ්‍යක්ෂකවරුන් තනතුරුට පත් කරනවා නම් මහ ජනතාව තුළ මේ සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාසය වැඩි කරන්නට එක හේතුවක් වේවි. මේ අතර කොළඹ ජාතික අක්ෂී රෝහලේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒම වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා අක්ෂී රෝහලෙන් ඉවත් කිරීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කිරීම හේතු වෙනුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.